අද කාලේ මියුසික් වගේ ෆීල්ඩ් එකක් හරියට ටච් කළොත් බිස්නස් වල කෙනෙකුට වඩා සක්සස්ෆුල් වෙන්න පුළුවන්. හිටිය ඔයා ඔක කියන දවදන මම කතා දෙන්න කියලා. මට ඔයාට වඩා ඔයාලගේ තාත්තා. ඇත්තටම ඔයාලගේ තාත්තා මට කිව්වොත් ඔයා වතරලා යවකසාද පණින්න කියලා. ආදරය කරන විදියම ලංකාවට ඉගෙන ගන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ලංකාවේ මම හිතන්නේ සමස්ත ලෝකයේම ඒක කියන්නේ අපි මයිදර අපි රූපහර ආදරය ඉගෙන ගන්නවා. දැන් සිනමාව ඒව හරහා හරි මොන හරි හදපු කතන්දර හරහා පමණයි අපි ආදරය ඉගෙන ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය භාවිතය ඇතුලේ ආදරය කියන එක මම දන්නේ නැහැ. මේ ඒක අපි හොයන එක තනිකර එතන පොඩි අවුලක් තියෙනවා. කියන්නේ මෙයයි ආදරය කියලා මටවත් කාටවත් ඔයාටවත් මටවත් නිර්ණායක කියන්න බෑ. ඒ ආදරය ගැන ඕනටත් වඩා කතා කරන යුගයක් මේක. කියන්නේ ආදරය ගැන ඕනටත් වඩා කතා කරන සහ ආදරය නැතිම. ආදරය නැතිම සහ ආදරය යන වචනය නැවත නැවත උච්චාරණය වෙන සමාජයක අපි ආදරය කරන නිදහසක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කවුරුත් කාටවත් ආදරය කරන්නේ නැති එක. මම හිතන දේ ආදරය සම්බන්ධයෙන් මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ ආදරය කියලා කියන්නේ. දැන් ඇත්තටම අපි ආදරය කියලා රීඩ් කරගෙන තියෙන්නේ මොකද්ද කියන පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ආදරය කියලා රීඩ් කරගන්න එකමද ඇත්තටම අපි ආදරය කියලා අත්විඳින්නේ. දැන් ඒ කියන්නේ අපි සමාජ සංස්කෘතිය ඇතුලේ ආදරය කියන එකට දැන් නිර්වචනයක් තියෙනවානේ. අන්නේ තියෙන නිර්වචනයද ප්‍රැක්ටිකල් ලයිෆ් එක ඇතුළේ අපි ආදරය කියලා අත්විඳින්නේ. ආදරය කියන එක විතරක් නෙමෙයි මේ ලෝකේ සමස්ත කියන සමස්තය කියන කාරණාව තිරණය වෙන්නේ සෙක්ස් කියන කාරණාවත් එක්ක. ලිංගිකත්වය මේ ලිංගිකත්වය කියලා කියන්නේ මේ 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 ඒ කියන්නේ ඔය අපි අද කතා කරන පොදු ලිංගික කියන ලිංගික සම්බන්ධය කියන කාරණා විතරක් නෙමෙයි මේ සමස්ත සෙක්ස් කියන කාරණාවම දැන් ඒක තුළ අපි ගොඩක් වෙලාවට හරි ද්‍රවීකරණය වෙලා තිනවා. බාහිර සමාජයට ගිහිල්ලා බැලුවම පේනවා මේ මානසික ආතතිය වැඩි වෙලා අපිට නිදහසේ ප්‍රේම කරන්න පුළුවන් ස්ථානයක් අපිට නැහැ. ප්‍රධාන කාරණේ තමයි මේ දැන් 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 අපි ආතතිය දුරු කරගෙන අපි නිදහසේ ගිහිල්ලා කතා බහ කරනවා කියන තැන වෙනුවට එමුට නිදහසේ ආදරය කරනවා කියන සාධකේ වෙනුවට අපිට සිද්ධ වෙලා තියෙන්නේ අද ගමන්ට මුදලක් තියෙනවනම් ඊට වඩා වෙන තැනකට ගිහිල්ලා කොටුවේ මම කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. දැන් සිනමා ශාලාවකට හෝ එම නැත්නම් රුපියල් 7800කට මිලදී ගන්න තාවකාලික කුලියට ගන්න කාමරයකට හෝ වැඩිම ප්‍රමාණය ආදරය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයෙන් විවේචනය එල්ල කරන්න පුළුවන් මේක මේ මහවල් වැඩක් කියලා. හැබැයි ඒ විවේචනයට විරුද්ධව සමාජයෙන් මොනවද සකස් කරලා තියෙන්නේ? සමාජයේ කොයි වගේ ස්ථානයක්ද තියෙන්නේ ප්‍රේම කරන අයට? අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නේ වෙලා තින්නේ තොතනම තමයි. දැන් උදාහරණයක් දැන් ඔය තියෙනවනේ දැන් ආදරයට දවසක් ඕනේද? ඊට පස්සේ නේද ආදරයට තැනක් ඕනේද? ආදරයට ගහක් කැට හොඳයිද? නේද ඇඳක් කුඩ හොඳයිද? වගේ ආදි කාරණා ටිකක් තියෙනවනේ. මම හිතන්නේ ආදරයට කොහෙත් එකයි. එහෙම මම ප්‍රශ්නයක් නැහැ. ඒක ඇඳක් ඕනේද? පුටුවක් ඕනේද කියන එකට වඩා මම හිතන්නේ ආදරයට මොකද්ද ඕනේ කියන එක. එතකොට එතෙන්දී අර දවසක් ඕනේද කියන එක පිළිබඳවත් නැවත ප්‍රශ්නයක් එනවා නේද? එතකොට දැන් හොඳයි පොඩි ආතල් එකකට හොඳයි. ආදරවන්තින්ගේ දිනයක් කියලා ඉතින් දිනයකට ලඟ කරන්න බෑ. මේක මහා මායාකාරී කුතු බොළඳ දෙයක්. මමයි කියන්නේ මේ ඒකේ තියෙන විහිළුව කියන්නේ ආදරය කරන්න නිදහසක් වගේම අවශ්‍ය වාතාවරණයක් මම නම් මේ සමාජය තුළ දකින්නේ නැහැ. අනිත් එක තමයි ආදරය කියන දේ බොහොම සුළු සුළු දේවල් වලට ලඟ වෙලා තියෙනවා මේ සමාජය තුළ. දැන් මේ සමාජයේ දැන්ට තියෙන මිනුවකණුව 90%ක් ආදරය කියන එක නෑ. ආදරය කියන්නේ ඒ කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක් යාළු වෙනවා. කොල්ලා බලන්නේ කෙල්ලගෙන් ගන්න තියෙන දේ ගත්ත පැන්න. 10%ක් වගේ නැත්නම් නෑ තියෙනවා. මම හිතන්නේ මේක හරිම බොරුවක් කියලා. අදවන්දින්ගේ දිනේ කියලා වැඩි හරියක් ඒක මන්න සල් ගන්න වෙලින්දුන්ගේ දිනයක් කියලා. වැඩි හරියක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් එතකොට වෙළඳ භාණ්ඩ मार्केट करना इतकोट दी मार्केट इकोनॉमी लिबरल नव लिबरल आर्थिक आदर हूदू आर्थिक संबंध तावट पत्न तत्कर पत्ला अद तरण तरण आदर कर बेह अतम आर्थिक पारी
ඉතනන් ඒක ගැට ගැහිලා තියෙන්නේ මේ මේ ආධික ක්‍රියාවලියත් එක්ක ඒ වගේම මේ ආදරේ පමණක් නෙමෙයි මිනිසුගේ ආධ්‍යාත්මය පවා මම දන්නේ ආධ්‍යාත්මය පවා අද මේ ලිබරල් ආර්ථික ක්‍රමයේ ඇතුලේ මේ වැඩි වටිනාකමක් ලබා ගන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක වෙනවා මෙතන මෙන්න මේ සන්දර්භය ඇතුලේ තමයි අපිට මේ විවිධ මේ මේ තරුණයන්ගේ ආදරය පිළිබඳ කල්පනා කරන්න අනිත් පැත්තට මම හිතන්නේ මේ දැන් මෙවැනි දින එහෙම නැත්නම් මෙවැනි උත්සවශ්‍රීය මේවා සමරන්න ලෑසිකරණයක ඇතුළේ තියෙන ඇත්තටම තරුණ පරම්පරාව විදා වේගයෙන් අධේශපාලනීකරණයකට ලක් කිරීම බැලුවොත් කොළඹ පැත්තට ගිහිල්ලා දැන් බෝල් ප්ලේස් එක පැත්තේ නිදහසේ ඇවිදින්න නෑ ඒ වගේ එක එක මෙව වෙලා තියෙනවා නරකයි එහෙම කරන එක ඒ වගේ දැන් නිදහසේ ඉන්න තිබ්බ දැන් නැති වෙන එක ගැන උගක් අපි කනගාටු වෙනවා මේවයි පෞද්ගලිකව දැන් මේවයි සංස්කෘතිය කියන එක තුල අපිට යම් සීමාවක් තියෙනවනේ ඒක එක පැත්තකින් එහෙම දෙයක් හැබැයි අනිත් පැත්තෙන් එහෙම තින් ප්‍රේම කරනකොට පොලිසියෙන් අල්ලන් යනවා කියන්නේ හරිම විහිළුවක් ඉතින් ප්‍රේම කරද්දී පොලිසියෙන් අල්ලන් යනවා නම් පොලිසියෙන් අල්ලන් නොවන විදිහට ප්‍රේම කරන්න තමයි තියෙන්නේ මෙහෙමයි තේ ඒගොල්ලන්ට මට කියන්න පුළුවන් ඉතින් මේ ඒගොල්ලන්ට මේ නටුවරි මේ නැතුනහම එහෙම දේවල් කරගෙන යනවා එහෙම කරන්නේ එතන වැරදි හැසිරීමක් වෙනවනන්නේ වැරදි හැසිරීමක් වෙනවනම් එහෙම දෙයක් ඒක සමාජයක් කියන එකේ අපිට ඉන්න වතාවක් පුද්ගලයන් ළමයින් මේ පාර තොටේ හැසිරි මේ අනවශ්‍ය ලෙස හැසිරීමක් කරනවනම් එහෙම වැළවෙන්න කමන්නේ සාමාන්‍ය වයස් පරතරයක ගත්තොත් බලවැස ඇගිරන් ඒ නීති පිටහැනි දේවල් නම් අවුලක් නෑ සාමාන්‍ය යාත්‍රා කරන්න වයසක් වෙනවනේ ඒකත් එක්ක බලද්දිනම් කොහොමද ඒ පොලිසියට ඒ වගේ බලපෑමක් කිරීම හිතකර දෙයක් ඒක සම්පූර්ණයෙන්ම පොලිසිය මන්දබුද්ධික වැඩක් ඉතින් එහෙනම් පොලිසියෙන් උසන් යනවා කියන්නේ ඉතින් හරි අවුලක් ඒක ස්කර්මින් පවතින්නේ වේගයෙන් පාලනය කරගෙන යන දැන් මේ වට එක්තරා විදිහට ප්‍රතිචාර හැටියට එන්නේ හුදු හුදු දේශීය සංස්කෘතික හරපදින් ආරක්ෂා කරන්න ඕන කියන කූ අදහසක් තමයි මෙතෙන්ද මතුවෙන්නේ. මොකද මේ ක්‍රමයට විවේචනාත්මකව ප්‍රතිචාර දක්වීමක් ඇත්තටම සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහ හුදු පැලැස්සර දැමීමක් හුදු කිසියම් විදිහක චර්යා ධර්මික පද්ධතියක් සකසා ගන්න තම තරුණයන්ව කිසියම් විදිහකට ඒගොල්ලන්ව මේ පාලනය කරන්න ඒගොල්ලන්ගේ චර්වය පාලනය කරන්න ඕන ඒගොල්ලන්ගේ හැසිරීම රටා පාලනය කරන්න ඕන ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් පාලනය කරන්න ඕන ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් පාලනය කරන්න ඕන කියලා මේ වගේ විවිධ අපි අර ෆූකෝ කියනවා වගේ එක්තරා විදිහකට මේ බලන් ඒ කියන්නේ එක්තරා විදිහකට රෙජිමන්ට් කිසියම් විදිහක මේ අය ඍජුව දහව වක්‍ර ලෙස පාලනය කිරීමේ තත්ත්වයක් දකින්නට පුළුවන් වෙනවා මේ මේ සංස්කෘතික දේශීය සංස්කෘතික අගනාකම් කියන කාරණාව පදනම් කරගෙන ඇත්තටම කියන්නේ මම අද ලස්සනයිද ලස්සනයි